සම්මා සම් දුසරණයි සද ඇති සුපින්වත් ඔබ හැම දෙනාට සදා මසනු කැමැත්තිෙන් අගත් බෞද්්‍යයයාවර පවාහිනය සමගෙන් එක වන සැදැහැති ඔබේ හිතසුව පිණිස බෞද්ධයාවරූපපුහිනිය බේපයතිී සදහඇති ඔබ ඇතකිනේන දායිකත්ව සතර්මාන ශාස්සනාව පෝජනය දරනාකම කුසල දම්මන් නාආහිමි අනුස්මරට මැතිරි පරිශරයේ සිට බරිසින් සැදඇැති ඔබ ඇතගෙන ඉන්නටයි මේ සූතානම දේශනාාවෙනුවෙන් වැඩමා වැඩහිදින පින්වත් දේශකයණන් වහන්සේ නොගේකොඩකංගොඩවිල පන්‍යෝධයාරාමය ගාල්ල උනවටන පිල්ලකොඩ පුරාණ චෛත්‍ය ලංකාර විහාරයේ යන ඔබේ මහාවිහාරාදයේ පද කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාරය පෝජනීය මඩිහි සුකතසිර පින්වත් සුවමින් වහන්සේ අපි හැම දෙනාම දොහොත් මදනත්මැද සාතුනතිින් දම්සභාමණ්‍යි පේවත පිළිගනිමු. අවසරයි අපේ හාමුතුරුවනේ සාතුසාාතුසාාතු සදෑවත්නේ අදමවුතුම් මෝදේශනා වෙනුවෙන් පුනිිකාමී දායකත් වෙල බාතිනවා වෛත්‍ය හෙමලතා සේනාසේ කර මහත්මය ප්‍රධාන පවුගේ සදැහැතේ පින්වත් පිරිසවිසින්. සමන්තා චක්වාලේ සු අත්‍රා ගච්චන්තු දේවතා සද්හම්මන් මනිරාජස්ස සුන්තු. සග මොක්ක දං ධම්මස්ස වෙන කාලු අයං බදංතා ධම්මස්ස වෙන කාලු අයං භදංතා ධම්මත්ස වෙන කාලු අයං බදංත නමුතස්ස වගවුතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. නමුතස්ස භගවතුූ අරහතු සම්මා සම්බුන්්දස්ස නමුතස්ස භගවතුූ අරහතු සම්මාසම්බුද්දස්ස. තීනිමාණ බික්කරේ පුං්ඥකිරිය වත් වූනි දාන මෙයන් පු්්‍යකිරිය වත්තු සීලමයං පුං්ඥකිරිය වත්තු. භාවනාමයං පුං්ඥකිරිය වත්තුති සැදහබර වාසනාවන්ත පෙන්වත්නේ. අදත් බෞද්ධයා රූපවාහිනේ මාධ්‍යජාලය වෙත අපේ පින්නතුන් පැමුණුනේ ලෝතුරා බුදුපියාණන් වහන්සේ දෙසා වදාළ දරුමෙන් කොටසක්ශ්‍රවණය කරලා තමන්ගේ හදවතේ ඇතිවෙන ලූභ දේශමෝහ මද මානමක්ක පලාස ඉස්සා මච්චරය කුක්කුච්ච තීනමිද්ධ විචිකිිච්චාදී, ක්ලේෂ ධර්මයන් යටපත් කරගෙන ශ්‍රද්ධහා සීලාදී ගුණධර්මයන් දියුණු කරගෙන මිලෝ වසයෙන් සැනසීමටත් පාරලෞකික වශයනුොත්සාංසාරක වශයනොත් තමන්ට සැනසීම ඇතිකර ගැනීමේ පවිත්‍ර චේතනාවෙනුයි අද මේ මැදිරි පරිශ්‍රේට පැමුණනේ. ඉතර බනාහන මේ ඇත්තන්ට අමුතුවෙන් ධර්මදේශනාකදී කරන ධර්මාවවාදයක් දියුතුයි කියලා මම හිතන්නේ මේ ඇත්තුෝ මම හිතන බොහෝ මෝනකමින් බුද්ධ ගෞරවෙන් ධර්මගෞරවෙන් සංගගෞරවෙන් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේ ධර්මදේශනාව ශ්‍රවණය කරයි කියලා. අදමං කියල දෙන්න මේ ඇත්තු ඉතාම හොඳට දන්න කාරණා තුනක් පිළිබාඳවයි. හැබැයිඒ කාරණා තුනේ මේ පින්නතුන්ට හිතන්න යමක් මම කියල දෙන්න මේ ධර්මදේශනාවිදී උත්සා කරනෝ. දැන් මේ ඇත්තො අද මේ ධර්මදේශනාමය පින්කමක් වශයෙන් තමයි කරන්නේ. පින කියන වචනය පින්න තුනි පොතේ උගන්නන්නේ පූ පවනේ ධාතුවයෙන් ඇතිවෙනවායි කියල. හුග දෙනා කියන්නේ ඇහුවම කියන්නේමකක්ද පිනක් කියන්නේ කියලා. දෙනා කියන්නේ අද සමාජය පින්නතුනි සතුට තමයි පින කියලා. පොතේ තියෙන හැටියට පින කියන්නේ සතුට නෙමේ. මොකද පීනේ දැඟ චිත්තං පුනාතීති පුං්ඥන් කියනෙ තියෙන්නේ. දැං හග දෙනා හිතන්නේ හිතේ ඇතිවෙන සතුට තමයි පින කියන්න කියලා. මෙතැන පුනාති කියන්නේ පින්නතුනි සතුටුවයි කියන නෙමෙයි. පුනාති කියන එක තේරුම පූ පවනේධාතුවෙන් ඇතිය නොවයි කියම මතක් කරේ පවනේ ධාතුව තේරුම තමයි පිරිසුදු කිරීම කියන එක තැරන. එදෝට හිත පිරිසුදු කරන හින්දයි පිං කියන්නේ හිත සතුටු කරන හින්දයි පින් කිව්වොත් ගැටලුවක් ඇතිවෙනවා. මොකදෙහින් මිනිස්සුන්ගේ හිත සතුටු වෙන ක්‍රම වාක් තියනවා දැ මේ ඇත්තෝ අද බණෑහුවම හිත සතුටුවේරු. දානේ දුන්නම සතුට වෙනු. එවගේම පින්වතනි පන්සල් අතුපතු ගෑම සතුටුවයන ඒ වගේම භාවනා කරාම සතුටුවෙන නේද. අපිම් බඩගින්න කෙෙනෙකුට කෑම ටික් ලබනම සතුටුවෙන. නෑය වෙච්චෙක් කර නයගවා ගත්තම සතුරුවවා. ලෙඩ වෙච්චෙකෙන ලෙඩ හොඳවනාම සතුටුවේරු. හැබැයි මං මෙෙම කිව්වත් මත් පැම් බොන්න ගැමති කෙනෙකු මත් පැන් ටික් ලබනවා සතුටේර. එමනං ඒකත් පිනක් වෙන්න ඕනු. පැදිලද. ඒ නිසා සතුට පින කියන්න බැහැ. ැම ැතුරගත් දැම් ැන න්නන පින්නතුගේ ම එකක් නගේ ඇහු ාවුන්දයි ඔබතු මේ ගැන්න ඔබතුමගේ සතුරුම ගද ඔබතුමාගයන් ඔබතුමාගේ සතුරමගදද ඔක් කෝඩම ය එකම සතුටද. පැදිලිද තේ නිසා සතුට පින්න තුන එක එක්කෙන අට වෙනස්. මෙතැන පින කියන වචචන තේරු පේතකොුණම ගත්ද පිරිසුදු කිරීමයි. දැන් බලන්න පින් කිරවත් දහයක්තේරේ. දාන සීලය භාවනාව පින්දීම පින් අනු මෝදන්වී වතවත්කිරීම වගේම පින්නතුනි ධර්මදේශනාකිරීම ධර්මශ්‍රණයකිීම දිිටජුකරමොහම කියල්තිෙන දානක් සී ංච භාවාව පත්ති පත්තානු මෝදන වෙයියාාවච්චා පචායංච දේශනා සති දිට්ට ජූ කියලලා ඔයොක්කෝගෙන් බලන් දන් දන්දන කොට හිත පිරිසුද. සිල්රකොට ඒ පරිසුදන. භාවනා කරන ිත පරිසුදෙන. වතාවත් කරල වරුණාාව දමඇත් හොඳට මිදුලඇතුගාවම් පන්සලේ දක්වම හරියයට හිත සතුටුවෙනවා නේද සකචිත්තම් පසාදේ ති පරචිත්තම් පසාදේ ති බනි තියන පති. දොට ඒ විදියට හැම දෙයක්ම කියන ඔයි කියපු දහයප කරනකොට හිතේ පිරිසුදුකමයි ඇතිවේ එඇත මේ ඇත්තට පැහැදිවී. දැන් ධර්මය උගන්න වන ප්‍රධාන පුුණ්්‍ය කර්ම තුනක් මොනදේ දානමය පුුණ්්‍ය කර්මය සීලමය පුුණ්‍ය කර්මය භාවනාවමය පු්්‍යිකරම. දාන කිව ගමන් මෙ ඇත්තු දන්නව දීම දීීම අපි ප්‍රධාන වශයෙන් ක්‍රම දේකට කරනවා එකක් තම අනුකම්පාබුද්ධියෙන් දෙනවා පූජා බුද්ධියෙන් දෙනවා දැංගන්නන්ට පුළන්නන්ට දිගුියන්න මගියන්ට යාචකින්න්ට අපි ආහාරපානාදී දේවල් දෙන්නේ අනුකම්පාබුද්ධියේ දැම් භික්‍ෂූන්වාන් සෙලාට බුදුහාන්දුරන්ට විවිදියට අපි යමක් දෙන්නේ පූජා බුද්ධිය මේ දෙන්න පුළුවන් දේවල් අපි දන්නව ආමිසදාන අභේ ධාන ධර්මදාන කියල ප්‍රධාන කරු තුනකවු ගන්න. ආමිෂේ වස්සෙන් මේ ඇත්තන්ට ආහාරපානවල ඉදලා වීධ ජාති දෙන්න පුළුවන්. එහම දෙර දානවස්තු වශයෙන් දායත්තියන අනම්පානං වත්තං යානං මාලාගන්ධ විලේපනං සයාවසත පදීපේයන් දානවත්තු ඉමේදස්ස කියල ගන්ලතියෙන. දෙන් ඒ වගේම ආහාරපාන වස්ත්‍රාභරණ වගේ සුවන්ද විලවුන් ඒ වගේ පන්නතු මන්නං පාන වත්තයි යානං යානවාහන මල් ඒ වගේම සුවந்த විලවුන් මාලාගන්ද විලේ පනං සුවන්ද වගේ නිදාගන්න ආසන පය වගේම පන්සල් පහං ඕ වගේ දේවල් දසදාන වස්තු කියල පින් ලෝදති පෙන්නද තින ඒෝම මෙඇත්තන්ට ආමිශෂය වශයෙන් දෙන්න පුළලා යක්ෂන් වහන්සලාට දුගී මගේ යාචිකයන ඕනක හටි ඒවදෙනවාවනේ එතන ඒ තම ආමිසදාන. වාගේම අභේධානය යැන බයවෙච්ච ඇත්තන්ට අභේදනවා දැන් අභිමරණයට කැපුූ ගව නිදහස් කරනවා නේද ඒවාගේම හිර කරලා තියෙන සතුන් නිදහස් කරනවා මෙ කෝම් පින්නතුන අබේධාන ඒවාගේම දැන් අද මේ ඇත්තු කරන්නේ ධර්මදානේ මේ ඇත්තන්ඩු විතරන්නේ මුල් ලෝක වාසී ජනතාවට බනාහන් අවස්ථාවත් දෙනුඒක ධර්ම ඔය විදියට පින්නතුන මේ ධානයකි වවි තා ප්‍රවේද්ජනක එකක්නේ නේද දානයති බුදුහාන්දුරු මුල්ලහරම ද පාරමිතාවක් වශයෙන්. පෙන්ුවනේ ධාන පාරමිතාවේ ධාන පාරමිතාව උන්වහන්සේ ධානපාරමී ධන උපපාරමී ධාන පරමත්ත පාරමී වසයෙන් බාහිරවස්තුූ දී මැස්සිිස් මස්ලේ අමු දරුවන් දන්දීම මුළු සරීරේම දන්දීම් වශයෙන් පෙන්ුවෙන. මේ ඇත්තන් දන්න වෙස්තන්තර ජාතකේදී. න්න්නහන්සේ සියලුම දේවල් දීලා මන්ගේ බිරිධ පවා දන්දීල උවිදයට කරපු ආකාරය අපි කියවල තියෙන.සිවි ජාතකයේ ද දුන්නවහන්සේ දුන්න ඇස් දෙක ඒ වගේ පින්න තුන අනිකුත් දේවලුත් උන්නහන්සේ ද ව්‍යාග්‍රී ජාතකයේ ව්‍යාගර දේනවට මුලු සරීරීමම දන් දුන්න තින් ඔයු වගේ වීද දේවල් දුන්නු අවස්ථා අපි දැකල තියනු ආල තියෙනවා කියවල තියෙන ඒගේ පින්නතුනි පරමත්ත පාර්මියගන්න ව්‍ය සම්පූර්ම මුළු සරියද ව්‍යාග්‍රී ජාතක බඩගින්නෙන් කෑගාන ව්‍යාග්‍ර දේනුවගේ ආහාරය වෙනුවෙන් කන්ද මුද්දේ දල පයි නොම මේ ඇතතු කතාාව හල තියෙනොනේ ඉතින් ඒවාගේ ඒ ඒ නිසා උන්වහන්සේ දදීපු හැටි කෝමත පොතය ගන්නන්නේ පොතයගන්නන්න පින්නතුනි සෝසාගරයේ ජලදිකං ගෘදිරං අදසසි, භූමිං පරාජිය සමං සමදාසි දානං මේරුප මාන මදිිකංච සමෝලි සීසංකේ තාරකාදි කතරං නයනං අදාසී. ඒ මහා සයුරේ වතුරුවලට වැඩිය පින්නතුනිි ලේදන්දුන්නනු. සෝසාගරයේ ජලදිකං ගෘදිරං අදසි. මහා පොළොවේ පස්සුලට වැඩිය මස්දන්දුන්නලු. මහාමරු පරුවතයට වැඩිය උසට ඔටුුණු සයිද හිස්දන්දුන්න. ඒ වගේම රාත්‍රී ආකාසේපේන තරුවලට වැඩිය ඇස්තන්දුවන්න. නාහන්ේ ඒ මයි පින්නදි මේ නොමිනිය හැකි නොගිනිය හැකි ක්‍රමීයට තමන් වහන්සේගේ දාන පාරමිතාව කළේ. එකරලා උන්වහන්සේ අපිට දේශනා කළ දාන පාරමිතින් ගච්ච යදිබෝධීින් පත්තු මිච්චසි. ඔබලා බුදු පසේ බුදු මහරහත් කියන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් නිවන්දකින්න කැමතිනං දාන පාරමිතාවනුව ගමන් කරන්නකි එති ඒ තරමට උන්වහන්සේ දාන පාර්මිතාව වගේ කර උන්හන්සේ එහි යෙදනාා මේ යෙදිච්ච බවට අපිට දැනට වර්තමානය තියෙන ලොකූම සාධකයමකක්ද බුද්ධ පූජාව මේඇත්තු හිතන්න ලංකා විතරන්නේ ලෝකෙම බෞද්ධෝ සියලුම දෙනාවගේ උදේට දහවල්ට බුදුහාදුුරන්ට දානය වර්ශයෙන් තියෙන බුද්ධ පූජාව එකතු කරොත් මොන්නත් තරං සහල් ප්‍රමාණයක බද්ද ගිලම් පස වර්ග එනිසා උන්වහන්සේ කොච්චර කාලයක්ද මේ බදුන් වනාහන්සේගේ පරණිර්වාණයෙන් පස්සේ මේ තරම් ගටවල්ල කොච්චර දානය දෙෙන බුද්ධ පූජාවසය ඒනිසා පින්නතුනි උන්නවහන්සේ දාන පාරමිතාාව ඉතාම හොඳට සම්පූර්ණ කළා. ඊළඟට බලන්න සීලේ දැන් සීලමයන් පුුණ්්‍යය කිරිය වස්තු. මොකක්ද සීලය කියල කිය කෙටියම්ම කියර නම් කයවාචාණන් සමෝදානං සීලා සීලය කියන්නේ කයවචන දෙකේ හික්මීමයි එතකොට ඒ සීලයෝ උගන්න ලිපින්නතුනේ සීලය උගන්නන්නේ දැන් අපි කය වචනකොම ඇම අම්ප්‍රධන වශසයෙන් පිනොතු ප්‍රාණ ගාත අදත්තාදාන කාම් විච්චාචාර මසාවාද පරුසාවාච සම්පපලාබ පිසුනාවාජගෙන මේ සප්ත විද දුෂ්චරිතයන්ගේ කයින් කරන වැරතුනයි පචනය කරන වැරදි හතරයි මේ වයින් අංවීමතුළයි පෙන්ව ඇති මේ සීලයේ පිළිබඳ විශාල විවරණය අපි දකින්නේ විශුද්ධිමගේ ගෙන පොතේ එහි පෙන්වාාදීවතියන ින් සීලං කේ නට්ටේ සීලං කතිවිදන් සීලං කාලක් කර පච්චුපට්ටාන පදට්ටා කිමානිසන්සත් සීලං කිින්වෝදානං කාතත්ව සංකිලේස ොහොම කියලා දුම විස්තරයා දැ පිතුනි ක සීලක් මොකදද සීලය කියල කියන්න සීය කියැන්න මොකදද අපි දෂ දු පිින්නතුනි කායවාජන දෙකෙයි සංවර කර ගැනීම වත් පිළිවෙත්ති එදීම වත්ත පටිවත්තංවා පූරෙන් තස්ස පානාාතිපාදාදීහිවා විරමන්තස්ස චේතනා දෙව දම්වා සීලං. එකඇන්නේ ප්‍රාණගහතාදයෙන් වෙන්වීමත් වත් පිළිවෙත්ති යදීමත් දෙකම සීලයි. සීලයක් නොතන අර්ථයින් සීලා කේනට්ටේන සීලාං සීලේ ර්ථේම ගක්ද සීල නට්ටේන සීලා. සීල නට්ටේ ගැනම ගද. කීකරු කර ගැනී පොනොද අප කීකරු කරගන්න. ඉන්ද්‍රිය අපිට තියන්න ඉද්‍රිය කාම ඇස කර නාසේ දිව සරීරය මේ කෝම ඉද්‍රිය නිතරම කියන්නම ක් කියලද. පිනවන්න කියලා. ඇහැ නිතරම කැමති ලස්සන රූප බලන්න න නිතරමකැමති මිහිරරි ශබ්දහන්න. නාසේ නිතර ම කැමති සුවඳ වදදේ ආග්‍රහණය කරන්න. දිව නිතර ම කැමති රස වද්දේ ගන්න. ශරීරේ නිතරමකැමති සුව පහසු ආසන වලින්න ඒ නිසාපින නතුන මේවා හමේක්ම බුදාරු අපිට ගන්නනි කෝොමද චක්කුන රූපන්ං දිස්වන්න නනිමිත්ත ගායි හෝති නානු බැජනක් ගයි හෝතියත් පාදි කරන ත චක්ක න්ද්‍රිය සං ර රන්ක් රප දැකල නිමිති ගන්න ප හොඳයි කියෙහි තන්න පල්ලන්න අලප දමා සතු කරගන්නප කනින් ශබ්දදාහල නාසසිෙන් ගන්සුවන් දැනගෙන හම දෙයක් හම දිටේ දිට මත්තං සුතේ සුතමත්තං තේ මතමත්තංක් විඤ්ඥාතේ විඤ්‍යාතමත්තංක් දක්කනම් දැක්ක විතරයි ඇහුවනක් හුව විතරයි ෂ්ර්ෂ කලාරක් ෂ්පර්ශ කලා විතරයි ගණසුවන් දැවුණම් ගන්සුවන් දවුණන විතරයි මේ විදිහයට පින්නතුන අපි අපේ ඉන්ද්‍රී ටික සංගර කරගන්නවා ඒ සංවරය තමයි සීලය කල කියන් ඉද්‍රිය භාවනා කියන සූත්‍රයක් තිීරෝ මෙැදුු සකි මේ සූත්‍රයේදී පාරාසරික කියන බර ප්‍රාක්්මණයා යායාගේ ගෝලියයන්ට උගන්නන්න කොමද ඇහින් රූප බලන්න එපා කනෙෙන් ශබ්දහන් එපා නාසයෙන් ගන්සුව දැන ගන්නපා. බුදුහරු දේශනා කලේ න එහෙම බුදුහදුරු දේශනා කලන ඇහින් රූප බලන්න හැබයි එක ඇලින්නිපා කනින් ශබ්දහන්න නමුත් ඇලින්න්නපා පැදිලිඳ? එදිට්ට මත්තක වේකයි ඒ එතකොට තමයි අපේ සීල හිත පින්නතුනි දූෂිත වෙන්නේවා ගැන හිතන කොටයි දැකපු දේ ගැන හපුදේ ගැන ආහාරයට ගත්ත දේ ගැන හිතන කොට ගන්නෙම නෑ හිත දූෂිත වෙලිවෙරයි. කතිවිදං සීලං සීලයෙ කොයි ආකාරයද නේද පංච සීලවස්සයෙන් ආජී වශ්ට මක සීලව වස්යෙන් උපෝස නවාංග උපෝසත් සීල වශයෙන් ගේ දස සීල වස්සයෙන් සාමනේන සීල වශයෙන් සම්පදහස් මේ වගේ විත ප්‍රබේදයි හීන මජ්්‍යම උත්තර වශයෙන් බෙදන ඔය වගේ විධ ගත්තම සීලේ ප්‍රබේද මහ ආාසියක් තිය. එදකොට ඒ විදියට පෙල්ල සීලේ පින්නතුනී දුසිල්වොත්තව වෙන්න වීම සිදුවෙන්න මකක්කින්නද. ලැජ් බයනති කමහින්ද. ්බය යනය කවදාවත් පින් නොතු නරක වැඩ කරන්නේ ලජ්ජබය නැති ඇතු තමයිහි පින්නතු ඉතාම ඉක්මනින් නරක වැඩ කරනවා කරාම තමන්ගේ සීලේබි දෙෙනවා තේ නිසා හිරියොත් අපප්ප දෙකාපි ආරක්ෂා කරගන්නවා යඔගේ කවිස්තර තියෙනවා එහි දැම්මං ඒ ඔක්කෝ විස්තර මෙ තඩ මූලික වර්ශයෙන් කිය හිතන්නේ ද සීලිය නි සංස මහත් ව ෝගැස් කන්ධයක් ලබනෝ තමන්ට කාක මාසික සුවේ ලැබෙන හොම කියලලා විස්තර මහ ්‍රරසියක්ති නම් මේ ඇත්තන්න යමක් හිතන්නත්ම කියල දෙනවා කෝන නම් මේඇත්ත කාගෙන් හරි වං ඇහවෝත් මෙතන දානයක් නොදීපු කෙනෙ කත උස්සන්නේයකොත් මේ කිසිම කෙනෙ කත උසන්නේ මෙත නින්න සියලුම දෙනා දන්දීප අය භාවනා නොකරපු කෙනෙ කතු උස්සන්නන්නේකොත් කිසිම කෙනෙ කතු උස්සන්නේ මොක ද අපි ලදරු පාසලේ දරු පාසලට යනකොට අපේ ගුරු මහත්මියය කියනු නේද පුතේ අිේ මෛත්‍රී භාවනා කරු කදීන දහම් පාසලේදි කරනු පාසලේදි කරනු මංසලේදි කරන බාාවනා මධ්‍යස්ථානදති භාවනා කල ති න මෙතන කෞුරත්ති නොද භාවනාන ගරපු කරෙ. හොඳයි මං ඇහුවත් මේ අත් අගෙන් තමන්ට තේරුුණු දවසිින්දල අදවෙනතෙක් බුද්ාගම උගන්නන අඩුම සීලයේ පන්සිල්න්නේ තමන්ට තේරුණු දවසයදල අද වෙන තෙක් අකණ්ඩ අචිද්ද අසබල අකම් මාස වසයෙන් ආකං කියීය කියී න මජිමනිියි ූත්‍රෙකය අකන්්ඩ එකන කැඩෙන් නැතුව සිදුරුවෙන් නැතුව ලප කැලල් නැතුව හදවතට එකඟව පන්සිිල් රැකපුෙනෙක් අත උස්සන්න කිවත් කාඩාරය පුළන්ද අතුස්සන්න හේතුවෙයි යි කියල හිත එක තමයි පින්නවතු ප්‍රඥාව විශසදු වෙන තැන අපි ද උග දෙන්න හිතරන්න වේ හේතුව ඇයි කියල හිතපු එක උග දෙන කියන්නේ කවුරු කරයි කියලා ගුරුත්තාකර්ශණය ඔොයාගත්ත විද්‍යාඥය කිවයි කියලා ගුරුත්තා කරර්ෂන නයගත්තක් නහන පොල්ගේදිය බිවට වැත්න අයි උුට ඇන්නතුව කියලා එකනේ ගුරුත්තාකර්ශණ නොයාගත් හැබැයි ඕක අපේ පින්නතුනි කවද ඉස්සල්ලම හොයාගත්ත බුදු සමී පුලන්ද කියන කාට හි ක්ද මේක ඉස්සල්ලම කියන්න සිද්ධාර්ථ බෝ සත්්‍යය කොයිපත් තැන සතර වරණ විදදකපු තැන ඇයි බෝසත්්‍යයන්න ඇයි මාලු නැයි ලෙටුන ඇයි වරුණේ ඇයි මානුනේ අනනේ එවානනේද මොද බුදු සිරුද වින්නවතනි අපිට තියන පරවා දර්ශිනිි අපි බුදු සිරද අනිවාරම කියවන්න ඕන බුදුසිරිට කියන්න ම් බද්ධකේ බෞ්ධකම ඇති වැඩක්න කියක මන නිතන් ඇැම් බලන් බල ගොඩට මහනා එක හාන්දුරෝ බුද්ධ චරිතය පුද්දුවම විස්තර කරල ලිවනේ අඩු තර මේ මේ සිංහලෙන් කියවන ගරගොට මේ පොතවත් කියවන්නඕ කියවන් පින්නතිෙන අපිට පේනෝ බුදුහාර කොච්චර මනුසේද කියලා න ගනගමහහාදදුර ලිය බුදුරජාණන් වහන්සේ කොච්චට ලස්සනයි අපි ඒසාර ඒකාල එක්ක සැරට කියවන් හරිකමති එ ්‍රද් හා උපද නෝ බුදුහාදුරු ගැන හැඟීමක් ඇතියනවා පැහදිලිනේ එතකොට මේ බුදු සිරිතේ තමයි ඔයක කතාවතින් එත දම්ම් මේ අත්ත අහන්නේ ඇයි අපිට සිල් රකින්න බැරි හේතුවගැර පුලඳ කාටාරි ඇයි මේ අත්තන්න සිල් රකින්න බැරි හිතල න කවද ඇයි අපිට පන්සිල් රකින්න බැරි වුණේ එක හිතුවද නෑන අද හිතා ිට සිල්රකින්න බැරි ආත්මීය ලක්ෂණය හින්ද ම ධාත්මී ලක්ෂණයකයන් මම සහ මගේ කල් හිතන ද ම ඇතු සමාරලාට මාතය වෙන කගන්න මම සහ මගේ කෙන්න ආත්මය ක්ෂණය විතර කරන්න ගයත් අ අපිට වෙන සෑහෙන කාලයක් යන නිකමට සරලෝ වතකතයන අත්ත කියයන වචන බුද්ාගමේ ප්‍රධානර්ථ හතර කේදලදී නිච්චයි දුවයි අවිපරිනාමී සස්සතයි කියන මේ අතන දේරනවානේ දුව කියයන ස්තරයි කියනක අවි පරිනාමි වෙනස් වෙන්න සස්සතයි සදා කාලිකයි මේ අර්ථ හතරෙන් යුක්තව යමක් යුක්තද එකට අප කියන අත්ත කියලා දැන් අපි අපේ ජීවිතය ගන්න මේ අර්ථ හතරෙ ගත්ත මඳම ආත්මී ලක්ෂණෙන් ගත්ත කියන්න අපි හිතන්නේ මම කියනෙක් කන ස්තිරයි නිත්‍යයි වෙනස් වෙන්න මම මගේ කියල අපි යනකායි දැන් ඔන්න මම මේ කාරණාව පංච සීලයෙන් පැහැදිලි කරක් මේ ඇත්ත එක ලැත්තන් කියන්න පුලාා හාදුරුව එහෙම් වෙන්න බෑණ කියෙනම් දැන් බලන්න දැන් ප්‍රාණ ගාතය කියනෙ අපි ගම් දැන් ඉතා සරල උදාහරණයක් ගත්තොත් මීයාසා ලේනා කියන සතුන් දෙන්න ගත්තම අපි මරන්නේ මීයද ලේනද ඇයි අපි ලේන මරන්න නැත්ති මර නැතියි මටසා මගේදේට කරදරයක් නැ නැද දැම් මේ ඇත්තු හිතන්න බොහෝ රටවල මිනිස්සු මෙච්චර සොරකම් කරන්නේ යයි බෞද්ධව බොහෝ රටවල්ලෝට අපේ බෞද්ධ රටේ බලු බෞද්ධ රටේ කොච්චර සොරකන්තිීන නිකමට හිතන්න දැන් විගණනය නැති අරාජායත නැති නොද පෞද්ජිලිකා අයත නැතින විගණය නැ විජනනය කරන්නේ ඇයිවිග කරන්න සොර කරන්නේ ඇයි මිනිස්සු සොරගන් කරන්නේ තමාට වැඩි පුරෝණ හින්ද නැත්තං සොරකන් කරන්නේ තමාට වැඩිපුරෝණ නැතන් තමාගේ එක්කෙනකුට කාටඩ වැඩි පුරෝණ දැම් බලන්න කාමේ වර්දවා හැසිරීමෝ දැන් ඉස්සර පැරණි කාල පින්න තුනී අපේ මිනිස්සු අපි පිළිගත්තය කොහොමද ආයිබෝවන් කියලා දැන් අපේ ඇත්ත පිළිගන්න කොමද සිප වැලදගෙන එමනේ? එහෙම සිප වැලදගෙන පිළිගන්න කොට පෘතක්ජන වෙච්ච කෙනෙකුට තමන්ගේ බිරිඳ හැර වෙන බිරිඳක් සමඟ තමන්ගේ ස්වාමයා හැර වෙන ස්වාමියෙක් සිප වැලද ගන්න කොට නරක හැඟීමක් ඇතිවෙන්න බැරිද එහ වැන්නේද එහෙම වනොත් තමන්ගේ බිරිඳ තමන්ට තේටික හදල දෙනකොට කෑමටික හදල දෙනකොට ඇඳුම් පැළඳුම් සෝදල කරලා දෙනකොට තමන්ගේ කටයුතුවලට උදව් වෙනකොට මකදවෙන්නේ. අන්නර සිද්ධිය මැවිල පේනවා. මැවිල පේන්න පේන්න හිතින්මක වෙන්නේ විදවනෝ අනේ මට සම්බුලා දේවයට වගේ සපත කරන්න බෑනය කියල හිතටේන මැතක ද සම්බුල ජාතක සම්බලා ජාත වල නොද සම්බලා ජාතය කියව නර්ලිම හොඳ එකක්න සම්බුලලා ජේව සපත කරන හැටි තමන්ගේ පතිවතය තිබිච්ච සුවිශේෂත්වයගැන කාන්තාවකට තියෙන විශාලම ආබරණය තමයි පතිව ය කමයිසා ගිහි කෙනකුට හිතන්න පුළුවන්නන් තමන්ගේ බිරිද හැර වන්න බිරිදක් සමඟ වැරදි සේවනයක් කරල නෑ කියලා ඒක තමන්ගේ හිතට මොන්න තරන් සහනයක් ගයාල් දෙත සදාර පති ග්‍රහණය කියන කොච්චර වටන දෙද බදධාගම හරිමගේ කරපුතා එතකොට මෙන්න මේ සොදාහර පතිග්‍රහණය නැති වෙච්චෙක් කෙනාට පංචසීලේ නෑ පැලින්නේ ඒ නිසා පින්නතුන මේවා පි ස්සර පැරණි අපේ සිරිත් ආයි වර්තමානය අපි ගන්න ඕම. ඒ මිනිස්සු පැරණි සිරිින් ජනාව නිකම්මනෙවයි ඔය ලොකු ගැඹර රක්තිබුණා පැලන්නේ ඇයි ලංකා මිනිස්ු මෙච්චර බොරු කියන්නේ ඇත්ත වෙන්න්නටවල්ල ිනිසුත් බර කියරුණ න අපිත් දෙක ඉන්න ඇත්තම කතා කරන කොච්චර අඩුවද බර යි මිනිසු බොර කිය ට වැඩිපුරු ලබාගන්නන නැතම්බුරු කියන්න ඕන්නේ ැ මත් පැන්සා දුංගටි බලන් දුංගටි පැගට්ටුවම ගහරතියනෝ මේක පානය කරාම පිළිකාරෝග ඇතිවෙනෝ මේ වවිධ ප්‍රශ්න ඇතිවෙනවා මත් පැම් බෝතල්ල ලත් එහම සටහ කලදීනොනේ එතකොට එහෙම තිමුණත් අපේ ඇත්ත යපානය කරනො හේතුවෙයි තමාට විින්දන ලට දයක් ල ැයම් කිසින මත්තැබිවා මනත්තම් දුංගටිය බි වෙනකෙනකුට විදනය ලබෙනන කවරත් බද මත්‍යය දුංගටයබොනවා නොනට විින්දනය ලැබෙනවා බොයි දසකට පැදිලිස එහනම් මේ ඇත්තු කියන්න මටට අපි කොහො මසය මෙම මේ මමත්වේ නැතාම් මමය මාගේ කියන හැඟීමෙන් අයින් වෙන් මේ ඇතන් සිිල්රකෙන් ඕරන සිල්රකින්න මේ හැඟීම අවෙන්න කොම අපි අයින්වෙන්නි අන්න මේකට ක්‍රම ්‍රාශසියත්යන මංහිතාව සරල ක්‍රමයක් මේ ඇත්තන්ට යෝජනා කරා මකත්දේ ක්‍රමේ මුදිතා ගුණය දියුණු කිරීම මකද මුදතාව කියන්න පින්නතු අනුන්ගේ දියුණුව දැකල සතුට වෙන සභාාවය දැම් බලන්න අපි මංුවේක බුදු සිරිත කියනක හරිම විශේෂයකක් පින්න ද රිතය කියවලන්න බුදු හාන්දර උදේ පාන්දර නැකිල්ල මූුණකට සෝදගෙන මූලික බුද්ධක් කෘතිය අවසාං වුණු ගමං මගද කලි මහා කරුණා සමාපත්තියට සම්වැදිල බැලූ අමන් අද කාඩද උදව් කරන්නේ කියලා. පිහිට වෙන්නේ කියලා. මේඇත් උදේ පාදර නැගල්ල මූුණකට සෝදල මූලික කටයුතු වර ාම නිකමට හිතනවද අදමං කාඩද උදව්වක් කරන්නේ කියලා. හිතුුවත් කරන්න වැරිද. තමන් රැකයා කරන ස්ථානයේ එට අදමම් බත්මුලක් ගහිල දෙනවා. තමන් උයන බත්තකට පුොහොම පොඩ්ඩක් වැඩිර එක විතර ඇතියන්නේ. දුප්පත් ඉගනගන්න පුළුවන් දරුවකුට අපි පොතක් පතක් පෑනක් කරන්න දෙනු. ශිෂෂත්වයක් දෙනවා. අයිංසක සතකුට අභය දෙන්න කියලා මුදලක්ුවෙන් කරනු. පන්සල්ලට උදව් කරන්න කියලා පන්සලේ විදු ලිබිල ගෙවන්න කියලා නැත්තම් පන්සල්ට දාන දෙන්න කියලා. අපි මුදලක් යින් කරන්න පුළක් හැමදා. බෞද්ධයායකයේ ධර්ම දේශනාවකට උදායකත්වය දරන්න කියලා අපිට පුළුවන්ග කරන්න නේද ඒ නිසා පින්නදන අන්න මුදිතාගුණේ දියුණු කරන්න ඒ මුදිතාගුණේ දියුණු කරනොට අර මම මගේ මගේ කියන හැඟීම් ක්‍රවක්‍රමින් නැතිවෙන. එතකොට හැම දා මුදේට මතක්ගෙන මොකක්ද අද මම කරන පින්කාව මොකක්දද. අද මම කාරද උදව් කරන්න කොට තමන්ටි බීම සිිල්නක් ඉන්න පුළුව ඒ සිිල්රක්කම පින්නතුනි මෙලෝ වසයනුත් පරලෝ වස්සනුත් තමන්ට සැනසීමගේ නල්දන දැක පැහැතිලි නේ දැ අපි යන තුන්වෙනි කොටසට භාවනාාවයම් ප්ඥ කිරිය වත්තු මෙතු භාවනා කරන තියරනගොඩක් භාවනාව කියන එක පින්නතුන අපි දන්නෝ වර්ධනය කිරීම තමයි තේරුවා නද? භාවයහි කුසල දම්මයහි වන්නේ තීති භාවනාව කුසල ධර්මයන්ගේ වර්ධනය තමයි භාව භාවනාවෙන් වෙන්න මොකක්ද චිත්ත සමාධිය සිත එක්තැන්වීම සිත එක්තක් වෙන්න මොකටද කුසලයට කුසල් සිතකට එකඟ වීම තමයි භාවනාවකිලකෑන් ද භාවනා ප්‍රධනකොටස් දෙකයි මේ ඇතු දන්නවා සමත විපස්සන ොට සමත භාවනාවේද අපි කරන්නේ නීවරණ සමතනය කිරීම. නීවරණ කියම මෙ දන්න කාමච්චන්ද ව්‍යාපාදමනයද. ඒවගේම තීන විිද උද්දච්චකු කුච්ච විසිිචා කියන පංච නීවරණ යට පත් කරන්න අප ඒ භාවනාව කරන්න. ොට ඒ භාවනාව කරන්න මූලික වශයෙන් අපි දැනගතයුතු කරුණු කීපයක් කියන. එවට තමයි අපි කියන්න භාවනාව පූරුවක් කෘතතිය කියලා. භාවනා කරන්න ඉස්සල්ලා ඔොඳට පිරිසුදු වෙල හස ඇතුක් ඇැගෙන නද බුදුන් ඇදලා ජීවිතේ තුනුරුවන්ට පූජා කරලා තමයි භාවනාව පටන්ගත්.ඒ භාවනා කරන්න අපි යොදාගන්න ක්‍රමෝලට අපි කියනවා කර්මස්ථාන කර්මස්ථාරතියනවා හතලියහක් නේදමඇතු හලතියන්නේෙ දසකසින දසාසුුව දස අනුස්සති සතර ආරුප සතර අපපොමණඥ ආහරේ පඩික්කුල් සංඥා චතුදාාතුවත්තාාන කිෙනල ගන්නවා. දසකසින වුවම් පින්නොතුනි ඇතිදන්න පටවී ආපෝ තේජෝවායෝ නීල පීත ලෝහිත ෝදාත ආකාසාලෝක කියල දහයයි දසානුස්සති බුද්ානුස්සෙ දම්මානුන්සේ සංගානුසේ සීලාානුන්සේ ජාගානුසේ දේවතානුස්සති කායගතා සති උපසමානුස්සති මරනාානුස්සති හොම කියල පෙන්නලතියෙන අනුස්සරි භාවන. වගේ පින්නතු දස අසුභ පෙන්නලතියන උද්දුමාතක විනිීලක උබ්බක වික්කාායික වික්කායි ඉතක. විච්චිද්ක හත විච්චිද්ක ලෝහිතක පුළොුවක අට්ඩක කියලා දසදාහයක් බන්නලා තියෙනවා එවගේම සතර ආරුප්ප කියලා ආකාසානං ජායතන විඤ්ඥාණං ජායතන ආකංචංඥාතන නඒව ස්ඥා නා සංඥායතන කියල පෙන්නල තියෙන මෙත්තා කරුණා මුදිිතා අප උපේක්ෂා කියල පින්නතනි අපපමඤ්ඥා හතරක් පෙල්ල තියෙනවා චතුතාාතුවත්තාන කියන්නේ අපි දන්නවා මේ සෑම දෙයක්ම හැදිල තියෙන්ෙන පටව්‍යආාපෝතය ජෝවායෝ කියන මේවා මහා භූත්‍රරූ පොලින් හැදිච ව පිගැනීම. ඒ පෙළුවඳ කරන භාවනාවේ වගේම ආහාරේ පටික් කුල සංඥා න්නේ හාරය පිළිකුල් බව කිරීම. තොර මේ භාවනා කර්මස්ථාන යොදාගන්න අපි දනගතයුතු චරිතවර්ශයෙන් අපේ චරිතයට සුසු භාවනාවන කරන්න ඕන ඒ චරිතවර්ශයෙන් තියන චරිත හයක්. ඇත්හන්නේ රාග චරත දේශචරත මොහ චරත සදදාාචරත බුද්ධ චර්ත තරග චර්තකින් තින් තවත්තුුන් ආ ප්‍රබේද තියෙනවා. ඒ අනුව පින්නතුන රාග චරිතය කුඩන්නන් සාමාන්‍යෙන් ලස්සන ටින්න කැමති හොඳට අඳන්න කැමති ඒතුක රසව වදේ කරන්න කැති පිරිමිගෙනන්න කාන්තාව දිහා බලන්න කැමති කාන්තාවක්නම් පිරිමිල් දයා බලන්න කවත් අන ඒම කෝබ රාග චරිත චරතිනෙ කක්මනගේේතිගන්න පොඩ තනි මේසුට යිනෝන ැමතිස් සේමකි පිලඉන්නේ නේද නිදාගන්න ගත් පිළිවෙලක නිදාගන්න ඉතින් හොම කියලා ඒ හමයි එකක්ම විිස්තර කරල තින විුද්ධිමන්ගේ පින්නතු. මොහ ජරිතියන කෙලාට කොච්චරකවතරන්න යාල පිළිගන්න කෞව මෙමවෙන්න පුළුවන්ද කිය ලිතරසාර්ග කරන ඒවගේ සැකෙන් යුක්තයි මොහ චරිතයා වගේම සදදාා ජරතියනය කෙර පන්සල්ටන්න කැමති දදන්නන කැමති සල්රගන්න කැමති මල් පහන් පුදජාරන්න කැමති සදදාාන ද චරිතියනෙක්කන යක්රනෝට හිතල මත කරන දානයක් දෙනවනාගේක විම සබල්ල දෙන සිල් කිනු කරුණත් කල්පනා කළෙක් කරන එ කෝම විතර්ග චරිතයක් තියනෙක්කෙන අර වගේම තර්ක විතර්ග ඉවරයක් නැති ප්‍රශ්ටතො ඒගේ රාග චරිතයක් තියෙනෙක්කෙනට අසුභාවනාව දේශ චර්තයක් තිනෙක්කෙනට මෛත්‍රී භාවාව සය වගේම මෝචර්තයක් තිෙනෙක්කෙනට අනා පාන සතිය වගේ සද්ා චරිතයක් තිනෙක්කෙනට පින්නතින බුද්ධානන්සේ දම්මාන සේ සීලාලනුසති වගේ භාවනාව ඒවගේ පින්නතුනි ප්‍රඥා චර්තයත්තිය නෙක්කන මරණනුස්සති උපසාමානුස්සති වගේ භාවනාවක්. එවගේම පන්නතුනි විතර්ග චරිතයාට ආනාපාන සතිය තමයි භාවනා වශයෙන් පෙන්න්න. දම් මේ භභාවනාව කෝ විස්තර කරන්න කාලේ මදී මේ ඇත්තැන්ටමං නිකමට කෙටියෙන් කියල දෙන්නක් මේ ඇත්ත ඉතිම භාවනාවශයෙන් පින්නවතුන හුගේ භාවනනා කරලා තියෙන කසින භාවනාව හරිම පහස්සුවේ කරන්න. මේ ඇ කසින භාවනා කරලාතිය නොද කසින භාවනාව වඩලතිය නොද නෑනෑ. කසින කියන වචන තේරුම් පින්නතුනි සියල්ල කියන එකයි. දන අපිතුම් දැ පටවි කසිනය කියලා කසින දහයත්වයෙන්න්න ම කිවන පටවිී ආපෝතේ ජෝවායෝ නීල පීත ලෝහිත උදාත ආකාසා ලෝක කියලා දැන් ඔන්න පටවි කසිනේ අපිට වඩන්න ඕන.ඒ පටවි කසිනය වඩන්න පින්නතුනි අපි මොකද කරන්නේ හදාගන්න ඕන කසින මණ්ඩලයා කසින මණ්ඩලය තියෙන්න්න ඕන පින්නතුනි වියතකුත් අඟල් හතරක ප්‍රමාණය විස්කම්බය ගිනික ගන්න ඕනේ මේ වියතත් අඟල් හතරක් ප්‍රමාණය තම විස්කම්බේ ආන්න ඒ ප්‍රමාණය විස්කම්බේ තියෙන වෘත්තියක් ගන්න දැන් එහෙම ෘතයක් අපිට ගන්න බෑහනි හොයා ගන්න හදාගන කරදරයින්නේ ඒ නිසා අභිමකද කරන්නේ රබානක් අරගන්න රබන්තියනනේ රබානක් අරගෙන පින්නතුනි මේකේ අපි ගාන අරුණුවන් වැටි හොයා ගන්න නැති නිසා ද කරන්න හුබස් මැටිගාන. කාල මේක හොඳටවෙල්ල තියාගත්තම දැන් පින්නතුන මේක තමයි අප කසින මණ්ඩලේ. මේ කසින මන්ඩේ උපෝ කරෙන ඟ කසින භාවනාව වඩන්න හද. දැන් ඊ පස මකද කරන්නන්නේ අර මුලින්කුව භාවනා පූරක්කෘතිය ඒන ඇඟ පත් හොඳට හෝදගෙන පිරිසුදු පහසුව ඇඳුමක් ඇඳගෙන නේද දුරකතන තියනය විසන්ධි කරලා ඒගේ දූල පුතාල ඉන්න ඕනාෑ ඇත්තු නිදාගත්තර එහෙම් පස්සෙ. නේද තමන්ට කරදර නැති විවේක වෙලාව ගන්නඕන්නන අඩු තරමින් පැය භාගයක්ත් තමන්ට එක ඉරියවුවෙන් ඉන්න පුළුවන් වෙලාවක් ගන්නවාන. එමනත් මේ වැඩේ කරගෙන අන්න හම් බෙන පින්න. ඉති දැන් එහෙම් වෙලාවක් අරගෙන දැන් ඇති මුොකද කරන්න දැ බුදුන් ඇද ලොක්කෝ රයිති පිරිචලා ාවනා කරන්න මූලික අතුනරුුවන්ට පෝජා කරලා තමන්ගේ ජීවිතය කර්මස්ථාන අධිෂ්ටාන කරනු අධිෂ්ටාන කරලා දැන් ති මෛත්‍රී වගේ භාවනාවක් විනාඩි පහත්දායක් කරනකොට අපේ හිත තැම්පත් වෙන්න පටන්ගන්නවා. පටන්ගත්තම දැන් ඔන්න කසින මණ්ඩලේ අරගන්න. අරගෙන දැන් අපි දැ කසින මණ්ඩලය පින්නතුනිි ළඟ තියාගෙන භාවනාව නිමිත්ත වශයෙන් කසින මණ්ලේ දිහා බලාගෙන පටී පටී පටවී පටවී කියල භාවනා කන. ඒකට අපි කියන පරිකරුම නිමිත්ත කියලා දැන පරිකර්ම භාවනා උපචාර භාවනා අපනා කියලා පරිර්ම උපචාර අපපනා කියල ප්‍රධාන කරුණු තුනක්තියනව භාවනාවේ හල ඇතින මේ ඇතනේ පරිකර්ම කියන්න මූලික ස්වභාවේ මූලික කරුණු කියෙනකයි. දැන් අපිට මේ කසින මණ්ඩලේ දිහා බලාගෙන පට පට පටවී කියල භාවනා කරනකොට අන්න පරිකරර්ම නිමිත්ත ඇතිවෙන. ඒ නිවිත්ත ඇති වනාම දැන් හොඳට අපිට මේක පේන්නේ කසින පටවි කසිනය ගැන මුළු පෘතුවයමයි මට පේන්නේ කියලා අපි හිතනු ඒ හිතනකොට අපේ හිත අරමුණට ප්‍රවිෂ්ට වෙනෝ විතක් කෙලකට කියරු අරමුණට ප්‍රවිෂ්ට වෙන ප්‍රවිශ්ට වනාම අපිට මොකද වෙන්නේ උප උගාන විත් වනට ඇතික කරන්න ල ම උගාණනිවි නාරපය කියන බලක් පරිකර්ණ විත්ත කියන්නේ කසින මන්ඩලේ දිහා බලාගෙන කරන එක උගගහනනි විත්ත කියයනමකායතුූට උගානනි විත්ත කියන්න පින්නතුන දැන් අපිට කසින මණ්ඩලේ ය ඉස්තරා යාගෙන ඇි දම් මේ භාවනා කරන්නේ අම ඇත්තක පියාගන්න පියාගත්ත මට පේනෝ අර කසින මණ්ඩලේ වෙන දැනකර ගත් ඒ කසින මණඩලය මට මාගන්න පුලා එතකොට ඒටි කිය උග්ගහ විත්ක විතක්කයට යෙදෙනකොට හුඟ දෙනාට පින්නතුන හරිම පහසු ුග්ගහ නෙවිත් ඇතිකරගන්න. තොට විතක්කේ ඇති වනාම අරමුණට ප්‍රවිෂ්ට වඋනාම එයා මොකද කරන්න ඒ අරමුණේම හිත පිරිමදිනු. ඒ අරමුණේම හිත තියාගෙන නොවි්චාර. එදකොට ඇමකද වෙන්නේ තමන්ගේ හිත දැන් අරමුණේම තියෙන්නේ. තොට තමන්ට බින්නතුනි ප්‍රීතිය ඇතිෙන. එය ඇ දන්නට ප්‍රීතිය කියනක කනිකා පීති. කුද්ධිකාපීති කනිකාපීති ඔක්කන්තිකාපීති උබ්බේ ාපීති පරනාපීති කියල පස්සනක් ප්‍රීතිය කියල ගන්නන්න පොති ඒ තත්වයට යන්න පුලුවන් අපි එච්චට හිතන් නැතුව ප්‍රීතිය සතුට ඇති කර ගන්න ඇතිකර ගත්තන පස්ස හිතේ ඒ ආග්‍රභාවය ඇතිරු ඒවගේම හිත සැහැල්ලු වෙනවා පටමජ්ජානය ලැබෙනවා ඒ පටමජ්‍යානය ලැබෙන කරමස්ථාන කොච්චරත්තියෙන කියවන්න වෙන නේද ඔගත් කියවන්නන පටමත්ජාන මේ කියෙපු කරමස්ථාන හතලිහිෙම ලැබින්න ඇැබි පටමජජානය ලැබෙන කරමස්ථාන විසි පහයි තියෙන්නේ ඒව තමයි ඇදම්මම් පෙන්නපු දස කසින එවගේ පෙන්වොතනි දස අසුභඒවගේ මෙත්තා කරුණා මුදිතා එවගේ ආනාපාන සති කායගතා සති කියන කරමස්ථාන විසිිපහෙන් විතරයි පින්නවතින ප්‍රථමත් යන ලැබේ. නැංගන ප්‍රමධ්‍යානය ලබාගත් එක්ක නමකද කරන්නේ තවදුරටත් භාව නවයදනු. යෙදනකොට යාට පුළුවන්කම ලැබෙනෝ පින්නතුන විතක්කේ දැන් ඕන්නෑ යාට අරමුණට එකසරයට හිත ප්‍රවිෂ්ට වෙනවා ප්‍රවිෂ්ඨ වෙනකොට යාගේ දැන් හිත අරමුණට යොමු වනකොට එයාට විචාර පීති සුකයකක්ගතා සහිත දුෘති අජ්‍යානයගෙනෙ ලැබෙන. යාටඒ අරමුණට අමුතුවෙන් යොමු එන්න දෙයක් නෑ දැන් අරමුණේ නන්නේ ඒ අරමුණේම හිත පිරිමාධමින් දුතියාජ්‍යානය ලබු. ඒ දුතිියජ්‍යානය ලැබෙනකොට පින්නතුනි අන්නේ දුති අධ්‍යානය ලබා ගන්නත් අරකම කර්මස්ථාන විසි පයම බෑ ඒකටත් සුසු කරමස්ථාන දවදීන. ඒ කර්මස්ාන ඒකටැලා තියෙන පින්නවතුන විසිුද්ධිමමාගේ කරමස්ථාන දා හතරයි. පුලන්ද ම ඇත්තානන්න කියන්න මොනොෝදේ කරමස්ථාන කියර. ? ඒ කරනස්ථාන තමයි පිනතුි දස කසිනඒවගේ මෙත්තා කරුණා මුදිතාව එවගේම ආනාපාන සති කියන කර්මස්ථාන දහයෙන් තමයි මෙව ලැබේ. ඇද දංගන්නන දුති්‍යජ්‍යානයට පත්තච්චෙක් කෙනට තෘති අධ්‍යානයට වෙනකොට පීතිසුක ඒකක්ගතා කියන කරුණුතුන විතර ඇතියෙන් එයාට හරි පහසුයි ඒ තෘති අධ්‍යානයට යොමුුවෙන්. එවගේම තුත අධ්‍යානයත් ඒ ගමම්ම වගේ ලැබෙනවා සුකේකක්ගතා සහිත චතුත්තානය කෙන තත්ත්වය ඒ ලැබෙන්න්න පින්නතුනි කර්මස්ථාන දොළහකි මොනදේ කරමස්ථාන තුනාා දස කසින ආනාපාන සති ඒවගේ පි උපෙක්කා බ්‍රහක්්ම විහාරය එතකොට එතන මෙත්තා කරුණා මුදිතානෑ එතන තින්න පිවතුනි උපෙක් බ්‍රක්් විරය විතරයි තොර සාමාන්‍ය පෙළ ක්‍රමේයට පින්න තුළි තමයි ම පෙන්නුවේ අභිධර්ම කරමේ නං උපෙක්කාව විශේෂයෙන් අරගෙන උපෙක්කා පංචමත්්‍යානයට යන්නත් පුළුවන් බව පෙන් පෙළ ත්‍රිපිටගේ නැත්තම් පෙළේ සඳං වෙන ක්‍රමේයටට ධ්‍යාන හතරයි. ඔය දි්‍යහාන උපතුවා ගෙන ඒ අත්තන්ට පින්නොතුනී මුකද කරන්න පුළුවන් වෙන්නේ විදර්ශනාවට යොමුවෙන්න පුුවන්.ඒ විදර්ශනාවට යොමුවෙන්න එයා භාවනාවේ එදෙනකොට මේ ්‍යාන ලබුවට පස්ස පින්නොතුනි මොකද වෙන්න යාට අරමුණ හඳුනාගන්න හරී පහසුයි පහසු උනාම දැ මේ තැනත්තා ඊට පස්ස විදර්ශනාවට හැරෙන් ඕන. විදර්ශනාවට හැරෙන්නේ අපි මොකෙන්ද. අනිත්‍ය මෙනෙහි කිරීම මෙ ඇත දන්නේ බුද්ධාගවේදනි තාව අමාරු තැනතමයි අනිත්‍ය අනිත්‍ය කියනක තේරුම් ගන්න පින්නොතුනි උදය වය ලක්ෂණති. ඇතිවීමසා නැතිවීම තම අනිත්්‍ය කියන්න. තර. එය අනිච්ච නිසා තමයි අනිච්්‍ය තේරුම් ගත්ත එක්කෙනට දුක තේරෙනවා. ත අනිත්‍ය දන්නඇතික් කෙන මයි දුකෙන් අල්ලගන්න. මේ දෙකම ඒ ඇතවසේ මූලික වශයෙන් පෙන්න්නනේ අත්ත කියන එකයි. ආත්මීය ලක්ෂන්නේ. අත්ත කියන එක නොදන්නගම නිසා අපි මමයමාගේගේ අල්ලගත්තම එක දුකයි ඒ දුක අපිට වැටහෙන් නැත්තේ අනිත්‍ය නොදන්න හදා. ඇැදිරිද? එය ස්තරන්න සෑහන කාලයක් ඕන පින්නතුනි. දැන් විදර්ශනා අභාවනා බොහොම ගැබරුව එකක් බුදුහාන්දුර තෝරගත්ත ඉතාම ඉහළම කොඩස තමයි. ඒ භහවනනාය මූලි කරුන්ටකුම පෙන්වුවේ පුන්ය කිරේ වස්තු සූත්‍රය පින්නතුනි මේ අනුගමනය කරාම ලැබෙන ප්‍රවිපාකත් විශේෂයෙන් සඳහන් කරල තියනවා. තැන් අද මේ පින්කමට මූලික දායකත්වේ දරන්නේ වෛද්‍ය හේමලත්තා සේනාසේර බහත්මිය දූපුතුන් ඇතුළු කවුරු සම්බන්ධ කරගෙන මිය බලාපොරොත්තු න වෛද්‍ය උපාලි සේනාසයකර දුස්තර මහත්මයා මිය පරලෝගියය එතුමා ඇතුළු දෙපාර්ශ්වය මිය ගිය දෙම වපියන්ටත් මියගිය සහෝදරීන්ට සහ සහෝදරිය ඇතුළු සහෝදරයා සහ සහෝදරිය ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට මී පිං ලැබේවානු මහෝදංවේවා අපේ නෑ ෝ සුකිසූ පත්තේවා හිතන පතන බෝධියකින් අමාමහ නිවැනි සැනසීම උදාකරගනීවා කියල සාදුකයන්න එවගේම පෙබරවාරි දොළස්්‍ර නිදින උපන්දිනේ යෙදෙන චෙහන් පුතාට සෙත් පතන්න දස්තරනවන බලාපොරොත්තු වෙන්වා ධහතරවෙන් දේනිුමාස ධාතරවෙෙනදින උපන්දිනේ යෙදෙන හේමලත්තා සේනාසය කර මෑණියන්ට සෙත් පතන්න පවුලේසිියලුද නාටමත් එවගේම අනිකුත් දූලා පුතාලා පවුලට සම්බන්ධවෙච් ලේල බෑල්ල නේද මමුුණගුරු මනිිරිියන් තුළු හම නාට මේ සහෝදර පිරිසවස්සයෙන් පැමණුණු. හැම දෙ නාටම සෙත් පතන්න අපේ දුස්තර සේනාසේ කර නොෝනා මහත්මිය ඇතුළු ඇතු බලාපොරොත්තුව වනේ හම දෙ නාටම තෙරුවන් සරණ රෝගිසුවේ චිරජීවනේ දීර්ගාය සම්පත් සැලසේවා කියල සාධක්‍යයාන්. ඒේ වගේ මතුමිය බලාපොරොත්තුව වෙන්වා දරනාගම කුසල දම්ම නායක හාන්දරුවෝ මඩිහේ පඤ්ඥාසීය මහනායක හාන්දුරෝ. එවගේම ගංගොඩවිල සෝම නායක හහාන්දුරුව ඇතුළු අප අත්ති වදාළ සියලුමනායක හාන්දුරුවන්ටත් මිය පරලෝගිය සියලුම රණ විරුවන්ටත් පින් අනු මෝධංකරට බලාපොරොත්තුව න ඉතින් ඒ හම දෙ නාටමද මේ පින් ලබේවානු මෝදංවීවා අපේ නෑයෝ සුකිසූ පත්තේවා හිතන පතන බෝධියකින් අමා මහන් නිව නිංක්සනසීම උදා කරගනීවා කියල සාදු කියන්න ඒගේ ආබාධිතරන්න විරුවන්ටත්තේ. වගේ මියගිය ඥාතිී මියගේරන්න විරුවන්ටත් පන්දන්න බලාපපුරෘත්තියෙනවා. තේ සෑම් පාර්ථනාවක් ෂ්ටව, වාසේ නාසේකර දොස්තර නඕනටත්දූ ලපුතාලටත්. පැබුණු හැමටත් අපි සෑම දෙනාටමත් සසර දුකින් එතරවීමෙන් ලබන අමාමහනිවනින් සැනසීමොම ලැබීවා කියලා පර්තනා කරම්. වියන්ට පින්දෙ නාකා සහාచ මට්టාදී නාගා මහිදදිිකා පුන්ත අනුමෝවා చරంග්‍රක්కන්තු ాసන කා සటచ මට්టා ද නාගා මහිද්දිකා ත අනුෝධවා රంග්‍රක් න්තු දේసන කා සట මට්టාදී නාගා මහිදදిකා ත අනුෝදිවා රంග්‍රක් න්තු සදා සිු දෙනාටම තුනරුවන් සරණයි. සාතුසාතුසාතු. සදැවතුනි සත්වගේ සිත් සතන් නිවා සනසාලමින්, එයුතු මූ සතර මානුශාස්සනාව පාත්තාවදාල, ලුගේකොඩ කංගොඩවිල පන්‍යෝධයාරාාවය ගල්ල උනවට වන පිීල්ලකොඩ චෛත්‍යය ලංකාර පුරාණ විහාරය යන උබේ මහාවි්‍යහාරාටයේපදේ, විශවිති හලය කතිකාචාරය පෝජනීය මඩිහේ සුකතසිරී පින්වත්සෝමින් වහන්සේට උන්වහන්සේ මේ සිදු කරන්න පුූ බැවිනි ලෝක ශාසනික මෙහෙවරයන් තවච්චිරාත්කාලයක් නිදොක්වර් නිරෝකීව ඔබා පැහැම දෙනා වෙනුවෙන්මයුතුම් වූ සම්බුත්ධ ශාස්තනය වෙනුවෙන් කරගෙනයාමට අවැසි කරන ශක්තිය තෛරය නිදුක් නිරෝකී චිරජීවන සම්පත්තිය සැරසේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාතුූ, සාතුූසාතුූ. යවුධාර්තර පාර්ථනවත් සමගින් පූජනීය, දරනාකම කුසර තම් ව්ඩාහිමි අනුස්මරණ මැතිරිපරිශ්‍රේසිට සැදැහැති ඔබෝයතකෙනවා මේ දේශනාව බිින්්්‍යමාවට පත්තිනවා ඔබ හැමදිනාටම තෙරුවන් සරණයි.